සුබදවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලවමගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්න යන්නේ මෙන්න මේ USB kit එකක් කොහොමද සවි කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ දෙන්නේ USB සහ Bluetooth kit එකක්. ඉතින් මෙන්න මේ circuit එක අපි මිලදී ගන්නකොට අපිට මෙන්න මේ වගේ remote එකක් හම්බෙනවා. ඒ වගේම තව මෙන්න මේ වගේ wire set දෙකක් හම්බෙනවා. ඉතින් මෙන්න මේ wire set දෙකෙන් මෙන්න මේ wire එක තියෙන්නේ අපිට USB kit එකට power දෙන්න. එයාගේ මෙන්න මේ වයර් එක තියෙන්නේ අපිට USB kit එකෙන් signal output එකක් ගන්න. එයාගේ මේ රතු පාට වයර් එක තමයි අපි ඇන්ටනා වයර් විදිහට පාවිච්චි කරන්න ඕන. හොඳයි, ඉතින් මුලින්ම මෙන්න මේ USB kit එකේ අපි බලමු power දෙන්න ඕන කොතෙන්ද, ඒ වගේම අපි signal output එකක් ගන්න තියෙන්නේ කොතෙන්ද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ රතු පාට pin දෙකක clip එකක් තියෙනවා. යන්නේ ක්ලිප් එකෙන් තමයි අපි මේ USB kit එකට power එක දෙන්න ඕන. ඉතින් ඔයාලට USB kit එකේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති රතු පාට ක්ලිප් එක තියෙන තැන යටි පැත්තේ මෙන්න මේ වගේ එක pin එකක තියෙනවා VCC කියලා. ඒ වගේම අනිත් pin එක ගාව තියෙනවා ground කියලා, GND කියලා. ඉතින් අපි මෙන්න මේ GND කියන pin එකට තමයි ඍණ supply දෙන්න ඕන. ඒ වගේම මෙන්න මේ VCC කියලා තියෙන pin එකට තමයි අපි ධන supply දෙන්න ඕන. ඒ වගේම අපි මෙන්න මේ USB kit එකට supply දෙනකොට ඔයාලා බලන්න මෙන්න මේ USB kit එකේ මෙන්න මේ වගේ regulator එකක් තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ regulator එක අපිට බලා ගන්න පුළුවන් 78.5 කියලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ 78.5 කියන නම්බරේ තියෙන regulator එක මෙන්න මේ USB kit එකේ තියෙනවා නම් අපිට පුළුවන් මෙන්න මේ USB kit එකට volt 5ත් volt 12ත් අතර අගයක් දෙන්න. ඒ වගේම අපිට සමහර USB kit වල බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ USB kit එකේ ඔයාලට පේනවා ඇති එහෙම නම්බරයක් තියෙන මොකුත් නැහැ. ඒ කියන්නේ regulator එක මේ USB kit එකේ නැහැ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට අපිට මේ USB kit එකට volt 5ක් අනිවාර්යෙන් දෙන්න වෙනවා. ඊට වැඩි අගයක් අපිට මේ USB kit එකට දෙන්න බෑ. අන්න ඒක ඉතින් අපි voltage එක ලබා දෙනකොට බලන්න ඕන. දැන් නම් ගොඩක් වෙලාවට අපි USB kit එකක් මිලදී ගන්නකොට මෙන්න මේ regulator එක ගොඩක් වෙලාවට තියෙනවා. ඉතින් ඒ regulator එක බලලා අපිට පුළුවන් මේ USB kit එකට දෙන්න ඕන supply එක තියෙනවා. ඉතින් මේ USB kit එකට ප්‍රශ්නයක් නැහැ, 12 volt වෙනකම් අපිට දෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ සුදු පාට pin එක තියෙන තැන තමයි අපිට signal output එකක් මේ USB kit එකෙන් ගන්න තියෙන්නේ. ඉතින් එතන ඔයාලට පේනවා ඇති මෙන්න මේ pin එකේ මෙන්න මෙතන තියෙන pin එකේ ANT කියලා තියෙනවා. ඉතින් අන්නේ pin එක තියෙන්නේ අපිට ඇන්ටනා වයර් එක සම්බන්ධ කරගන්න. ඒ වගේම මැද තියෙනවා ground, ඒ වගේම දෙපැත්තේ තියෙනවා left right output දෙක. ඉතින් අපිට මෙන්න මේ විදියට මෙන්න මේ ක්ලිප් එක කොහොමත් එක පැත්තකට විතරයි සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මේ විදියට අපි ක්ලිප් එක සම්බන්ධ කරාට පස්සේ මෙන්න මේ විදියට රතු පාට වයර් එක මෙන්න මේ ANT කියන pin එකට තමයි සම්බන්ධ වෙන්නේ. ඊළඟට මෙන්න මේ ඊළඟට තියෙන වයර් තුනේ මෙන්න මේ මැද තියෙන වයර් එක තමයි ග්‍රවුන්ඩ් වයර් එක විදිහට තියෙන්නේ. මේ දෙපැත්තේ තියෙන වයර් දෙක ලෙෆ්ට් අවුට්පුට් එක සහ රයිට් අවුට්පුට් එක විදිහට ගන්න තියෙන්නේ. ඉතින් සප්ලයි එකෙත් අපි මේ විදිහට මෙන්න මේ වයර් එක සම්බන්ධ කරගමු. ඒකත් එක පැත්තකට විතර අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සප්ලයි වයර් එක සම්බන්ධ කරගනිද්දී ඔයාලා බලන්න අර ඉස්සෙල්ලා කිව්ව විදිහට VCC කියන පැත්තේ තියෙන වයර් එක මෙන්න මේ විදියට මෙන්න මේ VCC කියන පැත්තේ තියෙන වයර් එකේ මෙන්න මේ විදියට කැටයක් ගා ගන්නවා. ඉතින් මේ වයර් දෙක මාරුනොත් USB kit එක පිච්චිලා යනවා. ඉතින් මෙන්න මේ VCC කියන එකට අපි අනිවාර්යයෙන්ම ධන වෝල්ටේජ් එක ලබා දෙන්න ඕන. ඒක අනිත් වයර් එකට ඍණ වෝල්ටේජ් ලබා දෙන්න ඕන. ඉතින් අපිට හැම USB kit එකකම ඒ විදිහට බලා ගන්න පුළුවන් සප්ලයි දෙන තැන ගහලා තිනවා.
මෙන්න මේ USB කිට් එකත් ඔයාලට පේනවා ඇති ග්‍රවුන්ඩ් සහ මේකේ තියෙනවා 5 වෝල්ට් කියලා. ඉතින් මෙන්න මේ 5 වෝල්ට් කියන තැන තමයි මේ USB කිට් එකේ දැන් සප්ලයි දෙන්න තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ ග්‍රවුන්ඩ් කියන තැන තමයි අපිට ග්‍රවුන්ඩ් රින සප්ලයි ලබා දෙන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ USB කිට් එක ඔයාලට පේනවා ඇති මේකෙත් අර රෙගියුලේටර් එක නැහැ. ඒක නිසා අපිට මේකටත් අනිවාර්යයෙන්ම 5 වෝල්ට් ලබා දෙන්න වෙනවා. හොඳයි ඊළඟට බලමු අපි මෙන්න මේ USB කිට් එකට සප්ලයි දීලා කොහොමද මේ USB කිට් එක වැඩ කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ USB කිට් එකට මම සප්ලයි දෙන්න පාවිච්චි කරන මෙන්න මේ වගේ චාර්ජර් එකක්. ඉතින් මෙන්න මේ චාර්ජර් එකේ වෝල්ටේජ් එක අවුට්පුට් එක තියෙනවා වෝල්ට් 6.5ක්. ඉතින් අපිට 6.5ක් කියන්නේ වෝල්ටේජ් අපිට 5ක ඉඳන් වෝල්ටේජ් 12ක් වෙනකම් මේ USB කිට් එකට දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ගැටලුවක් නැහැ. මෙන්න මේ විදිහට මම චාර්ජර් එකේ ධනමය එක USB කිට් එකේ ධනමය එකට මෙන්න මේ විදිහට අමන ගන්නවා. ඉතින් මෙන්න මේ සප්ලයි ලබා දෙනකොට අනිවාර්යයෙන්ම ධනමය එක සහ ඍණමය එක නිවැරදිව ලබා දෙන්න ඕන. එහෙනම් මෙන්න මේ විදිහට ටේප් කර ගන්නවා. හොඳයි ඊළඟට බලමු මෙන්න මේ USB කිට් එකේ සිග්නල් අවුට්පුට් එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ල ඔයාලට මම කිව්වා වගේම මෙන්න මේ මැද තියෙන ග්‍රවුන්ඩ් වයර් එක දෙපැත්තේ තියෙන ලෙෆ්ට් සහ රයිට් අවුට්පුට් දෙක. ඉතින් මෙන්න මේ USB කිට් එක චෙක් කරන්න මම අද පාවිච්චි කරන්නේ ඔයාලට මතක ඇති මම TDA 2630 IC එකෙන් ඇම්ප් එකක් හදන විදිය කියලා දුන්නා. ඉතින් අන්නේ ඇම්ප් එක තමයි අද මෙන්න මේ වීඩියෝ එකට පාවිච්චි කරන්නේ. ඉතින් අපි මොනෝ ඇම්ප් එකකට මම දැන් පාවිච්චි කරන නිසා තමයි මෙන්න මේ විදිහට එක පැත්තකින් සිග්නල් අවුට්පුට් එක ගත්තේ. ඉතින් අපිට පුළුවන් ස්ටීරියෝ ඇම්ප් එකකට සහ සබ්වූෆර් එකකට මේ USB කිට් එක පාවිච්චි කරනවා නම් මේ වයර් තුනම සම්බන්ධ කරන් මැද ග්‍රවුන්ඩ් සහ රයිට් වයර් එකෙන් එක පැත්තක්, ඒ වගේම ග්‍රවුන්ඩ් වයර් එක සහ ලෙෆ්ට් එකෙන් අනිත් පැත්තට සිග්නල් අවුට්පුට් එක ලබා දෙන්න ඕන. හොඳයි නා අපි බලමු. මම මෙන්න මේ විදිහට ඇම්ප් එකේ සිග්නල් වයර් එකට මේ විදිහට සම්බන්ධ කරගන්නවා. ග්‍රවුන්ඩ් වයර් එකට ග්‍රවුන්ඩ් වයර් එක සහ සිග්නල් ඉන්පුට් එක මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න. ඔයාලට පේනවා ඇති මේ වයර් දෙකට සප්ලයි දුන්නා. ඒ වගේම මෙන්න මේ වයර් එකෙන් අපි අපේ ඇම්ප් එකට සිග්නල් අවුට්පුට් එකක් ලබා දුන්නා. ඉතින් හොඳයි එහෙනම් අපි චෙක් කරලා බලමු USB කිට් එකට සප්ලයි දීලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. හොඳයි ඊළඟට මම මෙන්න මේ විදිහට USB කිට් එකට පවර් ලබා දෙනවා. Bluetooth mode connected. ඔයාලට පේනවා ඇති වැඩ කරන විදිය. FM mode. ලයින් ඉන්නවා. ඉතින් බලමු අපි බ්ලූටූත් වලින් සින්දුවක් දාලා කොහොමද වැඩ කරන්නේ කියලා. Thank you.
කරන්න කියලා. ඉතින් ඔයාලට මේ වගේ තවත් වීඩියෝ බලන්න පුළුවන්. channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ හොඳ නම් like කරන්න, comment කරන්න. ඉතින් මේ වීඩියෝ බලපු ඔයාලට සුබ දවසක්.